අවසරයි අපේ ස්වාමීන් වහන්ස පසුගිය වැඩසටහනේදී ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා මනෝ කර්ම නිසා චීන ජාතිකයන්ට සිදු වූ විපත් සම්බන්ධයෙන් ඉතින් මේ අවස්ථාවේදී අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා ජාතියක් හැටියට රටක් හැටියට චීනය මනෝ කර්ම නිසා විශාල වූ විපත්තියකට මුහුණ දුන්නා අපේ ස්වාමීන් වහන්ස ඊට හේතු වෙච්ච කාරණය අපිට පැහැදිලි කර දෙන්න පුළුවන්ද මෙහෙමයි නෝනා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා කාය කර්මයන් වචී කර්මයන්ට වඩා මනෝ කර්මයන් බලවත් කියලා නෝනා තේරෙනවද මොකද අපි තුලින් කාය කර්මයක් අපි සිද්ධ කරන්නේත් වචී කර්මයක් සිද්ධ කරන්නේත් අනිවාර්යෙන්ම ඒ ගැන මනසින් හිතලමයි ඒ නිසා මනෝ කර්මමයි බුදුරජාණන් වහන්සේ නෝනා අති භයානකයි කියලා දේශනා කරන්නේ. ඒතොර මේ මනෝ කර්මයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ලෝභ, ద్వේෂ, මෝහයන්. ඒතොර මේ කාරණේ නෝනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි මාර්ගාංගයට තමයි අයිති වෙලා තියෙන්නේ. මොකද සම්මා සංකප්ප. ඒතොර සම්මා සංකප්පයන් තුල බුදුරජාණන් වහන්සේ නෙක්ඛම්ම සංකප්පය, නෙක්ඛම්මේ කියන අතහරිනවා. මොනවද අතහරින්නේ? ලෝභ, ద్వේෂ, මෝහයන් අතහැරලා අලෝභ අද්වේෂ අමෝහයන් තුල යා ජීවත් වෙනවා මේ දෙවෙනි මාර්ගාංගේ නෝනා එහෙනම් නෝනා දෙවෙනි මාර්ගාංගෙට පසුව තියෙන සීලයට අදාළංග සමාධියට අදාළංග මේ සියල්ලම නෙක්ඛම්ම සංකප්පෙන් පෝෂණය වෙන්න ඕන අපේ සීලය නෙක්ඛම්මෙන් පෝෂණය වෙන්න ඕනේ අපේ පින්කම් නෙක්ඛම්මෙන් පෝෂණය වෙන්න ඕනේ අපේ දානමය පින්කම් අපේ සීලමය පින්කම් අපේ සමාධිමය භාවනාමය පින්කම් සෑම දෙයක්ම අපි නෙක්ඛම්ම සංකප්පේ පෝෂණය වෙන්න ඕනේ. එහෙම නොවුනොත් නෝනා අපේ ආර්ය ෂ්ටාංගික මාර්ගය ධර්මානුකූලව අපිටුලින් වැඩිලා නැහැ. අපිටුලින් වැඩිලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා මේසා කාය කර්මයන් වචී කර්මයන් මනෝ කර්මයන් සිද්ධ කරන්නේ මේ මොහොතේ බහුලාකාරයෙන් අපේ සමාජයේ සමස්ත ලෝකයේම නොනා බලවත් මනෝ කර්මයන් සිද්ධ කර තැන්ට ඇවිල්ලා තිනවා මේකට අද එක ප්‍රධාන හේතුවක් තමයි ඔය පාවිච්චි කරන ඔය දුරකතන දැන් දුරකතනයක් බාන්නකො බලන්න දෙයියනේ මං සමහරලාට කෙනෙක්ට කියනවා මහත්මයා මට මේ ධර්ම කාරණාව පොඩ්ඩක් අරන් දෙන්න කියලා මේකේ හරි වැරද්දක් බලන්න පුතේ ධර්ම කාරණාව මේක බලද්දි නිකන් හරි ඇඟිල්ල වැදුනොත් එහෙම අර වීදුරුවේ පුතේ එතෙන්ට එන්නේ අපිට බලන්න බැරි දෙයක් ඉගෙනේ මේ සෙලියුර දුරකතන නිසා නෝනා බලවත් ලෝභ දේශ මොහයන් අපි සිද්ධ කරගන්න. දැන් මට මහත්මයෙක් මුණ ගැහිලා කිව්වා ස්වාමීන් වහන්සේයා චීනෙ නිතර වෙලඳන් කරන්න යන මහත්මයෙක් බඩු ගේන්න ඒ චීන ජනතාව නෝනා මිනිස්සෙක් එක්ක හිනාවෙන්න මිනිස්සෙක් එක්ක කතා කරන්න කැමැත්තක් නැහැලු. නිරේතුරුවම දුරකතනේටම බලාගත් දැසිමලු ඉන්නේ. දුරකතනයත් එක්කමලු ඉන්නේ. බස් එකකට නගින්න ගියත් පාපූර්ව දිහා බැලුවා නැග්ග වාඩි වුණා අන්න ෆෝන් එක කරන් බලනවා මොනවද මේ බලන්නේ මොකද්ද මේ වෙන් අපිට ලැබෙන්නේ ලෝභ ద్వේෂ මොහ ඒ නිසා ඇයි මේ දේ සිද්ධ වෙන්නේ නෝනා කාමයන් කෙරෙහි තියෙනා වූ ආස්වාදය වැඩි රූපයන් කෙරෙහි තියෙනා වූ ආස්වාදය වැඩි දර කාමයන් කෙරෙහි තියෙන ආස්වාදය වැඩි කියන්නේ මොකද්ද මේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥාණය ඇසේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥාණය කනේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ ඉන්ද්‍රියයන් හය ආස්වාදයේ උදෙසා කාමයන්ගේ ආස්වාදයේ උදෙසා තියෙනා වූ කැමැත්ත නිසායි මේ බලවත් ආකාරයෙන් මනෝ කර්මයන් සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එනිසා අපි සීලයට වැදගත්කමක් දෙනවා වගේම දානයට වැදගත්කමක් දෙනවා වගේම ඊට වඩා වැඩි වැදගත්කමක් මනෝ කර්මයන්ට අපිට දෙන්න වෙනවා මොකද වර්තමාන සමාජයේ නෝනා දානීය තුලිනුත් ලෝභ, ද්වේෂ, මෝහයන් මැති කරගන්නවා සීලයේ තුලිනුත් ලෝභ, මෝහයන් මැති කරගන්නවා ඇයි ඇස පිනවන්න තින කැමැත්ත නිසා කන පිනවන්න තින කැමැත්ත මනස පිනවන්න තින කැමැත්ත නිසා ඒවා තුලිනුත් නොනා සීලය මගේ කරගෙන දානීය මගේ කරගෙන ද ඒවා තුල මම ඉන්නවායි කියලා දකිමින් ඒ සංස්කාර නිත්‍ය වශයෙන් ගනිමින් නිරේතුරුවම නොනා බලවත් වූ මනෝ කර්මයන් සිද්ධ කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන්ට බැඳෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් ඇටසැකිල්ලක් හැටියට දකින්න කියලා. මස් කටුවක් හැටියට
දකින්න කියලා. දැන් හරක් මස් කඩයක් තියෙනවා. මේ හරක් මස් කඩේ වැඩ කරන මිනිස්යාන ඕනා මස් ගාතයක් අරගෙන මස් ටික සම්පූර්ණයෙන්ම ගලවලා පිහියෙන් ගලවලා අරගෙන අර ලේ තැවරුණ මස් කට්ට කුසගින්නෙන් ඉන්න බල්ලෙකුට විසි කරනවා. මොකද විසිගලේ? අර ලේ තැවරුණ මස් කට්ට. අර බල්ලා හොඳටම කුසගින්නෙන් ඉන්නේ. අර බල්ලායේ මස් කට්ට ලේව කාලා ලේව කාලා ලේව කාලා කොච්චර කළත් කුස පිරෙනවද? කුස පිරෙන්නේ නැහැ. එහෙනම් අවසාන ඉතුරු වෙන්නේ කුමක්ද? වෙහෙස පමණක්මයි. බුදුරයන් වහන්සේ කියනවා කාමයන් ඔය මස් කටුවක් හැටියට දකින්න කියලා. දැන් ඔබ හිතන්න ඔබලා ඇස පිනවන්න ගිහිල්ලා කන නාසය දිව ශරීරය මනස පිනවන්න ගිහිල්ලා කාමයන්ගේ ආස්වාදේ ලබන්න ගිහිල්ලා අවසාන ඉතුරුනේ වෙහෙස පමණක් නේද? අතීතයට හිත යොමු කරන්න. අතීතයට හිතක යොමු කරලා ඔබ ඔබේ ඇස පිනවන්න ගියා නම් කන පිනවන්න ගියා නම් නාසය පිනවන්න ගියා නම් ශරීරය මනස පිනවන්න ගියා නම් ඒ සෑම පිනවීමක් අවසානයේදී ඔබට ඉතුරුනේ වෙහෙස පමණක් නේද? ඊට වඩා දෙයක් ඉතුරු වෙලා තියෙනවද? ඉතුරු වෙලා නැත්තම් කියන්න මං කියන්න. තේන්න? වෙහෙස විතරක්මයි. අර කුසගින්නේ හිටිය අර සුනකයා මස් කටුව කෑවා වගේ වැඩක් විතරයි උනේ. කුසගින්නනි උනේ? නැහැ වෙහෙස පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් මස් වැදල්ලක් හැටියට දකින්න කියලා. අර ගිජුලිහිණියෙක් ඉන්නවා උකුස්සෙක් ඉන්නවා මේ උකුස්සෙක් මේ මස් වැදල්ලක් අරගෙන ආකාශයේ පියඹලා යනවා. ඒ ආකාශයේ පියඹලා යද්දී අනිත් උකුස්සන් අනිත් ගිජුලිහිණියන් ඇවිල්ලා අර උකුස්සව වට කරගන්නවා. මොකටද ඒ වට කරගන්නේ? අර මස් වැදල්ල උදුර ගන්න. ඒ මස් වැදල්ල බිම නොදාන තාක්කල් අර උකුස්සා අනිත් උකුස්සන්ගෙන් පීඩාවට පත් වෙනවද නැද්ද? පීඩාවට පත් වෙනවා. ඒසා කාමයන් මස් වැදල්ලක් හැටියට දකින්න කියනවා. ඒ කාමයන් මස් වැදල්ලක් හැටියට නොදැක්කොත් ඒ කාමයන් අල්ලාගෙන සිටින තාක්කල් ආස්වාදය විඳින තාක්කල් නොනා බලවත් වූ දුකක් බලවත් වූ විනාශයක් බලවත් වූ වැවඩක් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද අර උකුස්සාර මස් වැදල්ල බිමට දැම්මේ නැත්තම් බිමට දානකම් ඒක උදුර ගන්නකම් අනිත් උකුස්සන් අර උකුස්සාට කොටලා විනාශ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ කාමයන් සිහිනයක් හැටියට දකින්න කියලා. ඔබ රාත්‍රී නිින්දෙදී සුන්දර සිහිනයක් දකිනවා. ඔබ රජ වෙලා ඔබ සිටුවරයෙක් වෙලා ඔබ ධන කුවේරයෙක් වෙලා මහා ධන සම්පත් රාජ සම්පත් විඳලා සුන්දර ආස්වාදයන් ලබලා සුන්දර සිහිනයක් දකිනවා නෝන. ඔබ ඒ සිහිනය තුල ජීවත් වෙනවා. ඒ සිහිනය මගේ කරගෙන ජීවත් වෙනවා. ඒ සිහිනය තුල මම ඉන්නවා කියලා දකිමින් ජීවත් වෙනවා. ඒ සිහිනය මගේ ආත්මය හැටියට දකිමින් ජීවත් වෙනවා. නමුත් ඔබ සිහිනෙන් අවදි වෙනවා. මොකද්ද ඔබට ඉතුරු වෙන්නේ? වෙහෙස පමණක්මයි. කිසි දෙයක් ඉතුරුනේ නැහැ. එහෙනම් කාමයන් කොයිසම් සුන්දරයි කියලා ඒ කාමයන් තුල ඔබ නිරත වුණත් ඒ කාමයන්ගේ අවසානය නොනා සිහිනේ කවසානය පමණක්මයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන්ට ලොල් වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන් හරියට පල ඇති රුකක් වගේ කියලා. ගහක් තියෙනවා. ගහේ ගෙඩි පිරීලා තියෙනවා. නමුත් බිම එක ගෙඩියක්වත් වැටිලා නැහැ. මෙතෙන්ට මිනිස්සෙක් එනවා කුසගින්නෙන් එන්නේ යා. එයා දකිනවා මේ ගහේ රසවත් පල තියෙනවා. නමුත් එකම ගෙඩියක්වත් බිම වැටිලා නැහැ. මට ගස් නගින්න පුළුවන්. මම නැගලා ඇතිතරම් කාලා ඇතිතරම් කඩාගෙන යනවා කියලා මෙයා ගහට නගිනවා. නැගලා ඇතිතරම් කනවා. කකා ඉන්නකොට තවත් මිනිස්සෙක් එනවා. එයා කෙටේරියකුත් අරගෙනයි පොරෝකුත් අරගෙනයි කැලේ යන්නේ. එයාත් දකිනවා මේ පළතින ගහ. එයා කුසගින්නෙන් ඉන්නේ. එයා කල්පනා කරනවා පළතින ගහක් තියෙනවා. නමුත් මං ගස් නගින්න දන්නේ නැහැ. එනිසා මම මේ ගස කපලා බිමට දාලා සුවසේ මේ පළ අනුභව කරනවා කියලා. එයා කෙටේරියෙන් ගහ කපලා බිමට දානවා. මොකද්ද වෙන්නේ? අර ගහ උඩ ඉස්සෙල්ලා හිටිය මිනිස්සයා එක්කෝ අතපය කඩා ගන්නවා, එක්කෝ කොන්ද කඩා ගන්නවා, එක්කෝ ජීවිතේ නැති වෙනවා. වෙනවද නැද්ද? වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් කියන්නේ නෝනා ඵල ඇති රුකක් වගේ කියලා. තේරෙනවද? ඒකට ලොල් වුණොත් විනාශයමයි අත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා.
එවගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයන් ගිනි අඟුරු වලක් හැටියට දකින්න කියලා. ගිනි අඟුරු වලක් තියෙනවා. ගින්දර දිලිසි දිලිසි ඇවිලෙනවා. දුම නගිනවා. ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ ඔබේ අත් දෙකෙන් අල්ලගෙන ඔබව ගිනි වලට දාන්න යනවා නෝනා. ඔබේ අත් දෙකෙන් අල්ලගෙන මේ ශක්තිමත් පුරුෂයෝ දෙන්නා ඔබව ගිනි වලට දාන්න යද්දී ඔබ මොකද කරන්නේ? ඔබ විරුද්ධ දිශාවට අදිනවද නැද්ද? ඔබ විරුද්ධ දිශාවට මදිනවා. ඇයි ඔබ විරුද්ධ දිශාවට අදින්නේ? මේ ගිනි වලට වැටුනොත් මාව පිච්චිලා විනාශ වෙන්න පුළුවන්. කාමයන් ගිනි වලක් හැටියට දකින්න කියනවා. ඔබ ඒ කාමයන් නැමිති ගිනි වලට වැටුනොත් ඔබ පිච්චිලාම විනාශ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමයන් ඇවිලගත් ගිනි හුලක් හැටියට දකින්න කියලා. දැල්ුණ පන්දමක් හැටියට දකින්න. ඔබ දැල්ුණ පන්දමක් අතින් අරගෙන සුළඟ හමන දිශාවට විරුද්ධ දිශාවට ගියොත් මොකද වෙන්නේ? ඒ පන්දම් ආලෝකයෙන් එක්කෝ ඔබේ අත පිච්චෙනවා, එක්කෝ ඔබේ ශරීරය පිච්චෙනවා, එක්කෝ ඔබේ හිසකෙස් පිච්චෙනවා. ඔබ බේරෙන්න නම් අනිවාර්යයෙන්ම මේ පන්දම බිමට දාන්න ඕනේ. ඒ වගේ ඔබ කාමයන්ට ලොල් වුණොත් ඒ කාමයන් විසින් ඔබව විනාශ කරලා දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ විතරක් නෙමේ අනුන්වත් විනාශ කරලා දානවා. අද මේ සතර අපායේ ජීවත් වෙන සෑම සත්වයෙක්ම ඒ සතර අපායට වැටුනේ කාමයන් නිසා. ඒ අය විනාශ කරලා දැම්මා. අද මේ මොහොතේ ලෝකේ පැතිරිලා යන යම් වසංගතයක් තියෙනවා නම් ඒ වසංගත තත්වයන් උදා වුණේ කුමක් නිසාද? මනුස්සයා කාමයන් කෙරේ ඇති කරගත්තා වූ ලොල්භාවය නිසා. ඇස පිනවන්න ඇති කරගත්තා වූ ලොල්භාවය නිසා. කන පිනවන්න ඇති කරගත්තා වූ ලොල්භාවය නිසා. නාසය දිව ශරීරය මනස පිනවන්න ඇති කරගත්තා වූ ලොල්භාවය අනනෝනා. කාමයන් මේසා බියකරු දෙයක් හැටියට දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ කාමයන් මේසා බියකරු දෙයක් හැටියට අපිට දකින්න කියද්දී කාමයන් ඇටසැකිල්ලක්, කාමයන් මස්වැදල්ලක්, කාමයන් සිහිනයක්, පල ඇති රුකක්, කාමයන් ගිනි අඟුරු වලක්, කාමයන් මේසා බියකරු ලෙස දකින්න කියද්දී නෝනා අපි උදේ ඉඳන් රෑ වෙනකම් මොකද්ද කරන්නේ? මේ කාමයන්ම අයිති කරගන්න යනවා. ඇස පිනවන්න යනවා, කන පිනවන්න යනවා, නාසය පිනවන්න යනවා, දිව පිනවන්න යනවා, මනස පිනවන්න යනවා. බුදුරජාණන් වහන්සේ මේ කාමයන් ගිනි අඟුරු වලකට උපමා කරද්දි නෝනා අපි ඒ කාමයන් සුන්දර සිහිනයක් කරලම ගන්නවා. එනම් මේ විනාශයන් අපිට අහම්බයක්ද? මේ විනාශයන් අහම්බයක්ද? විනාශයන් අහම්බයක් නෙමෙයි නෝනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඔබ තුල සකස් වෙන්නා වූ සෑම අකුසල් මූලයක්ම, ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහයන් ඇති වෙන්න දෙන්න එපා කියලා නෝනා. ඔබ තුල ලෝභ, ද්වේෂ, මෝහයන් ඇති වෙනවා නම් නිරේතුරුවම මේ ලෝභ, ද්වේෂ, මෝහයන් යටපත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක් කෙරෙහි ලෝභ සිද්ද? ලෝභ සිට ඇති වෙන්නේ කුමක් කෙරෙහිද? කාරණා පහක් කෙරෙහි. රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංස්කාර කෙරෙහි, විඥානය කෙරෙහි. මේ පහ කෙරෙහි තමයි අපි ලෝභ සිත් ඇති කරගන්නේ. තේරෙනවද? අපි දේශ සිත් ඇති කරගන්නේ කුමක් කෙරෙහිද? මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් වෙනස් වී යනකොට, අපිට අවශ්‍ය විදියට නොපවතිනකොට අන්න අපි දේශ සිත් ඇති කරගන්න. තේන්න? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම නොනා ඔබේ සිතේ සකස් වෙන්නා වූ මේ මනෝ කර්මයන් ප්‍රත්‍යක්ෂාවට ලක් කරන්න කියලා. සිතේ ඇති වෙන දෙන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබේ තුල මනෝ කර්මයක් ඇති වුණොත්, ලෝභ, දේශ, මෝහයක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසල් සිත කුසලයෙන් යටපත් කරන්න කියලා. මුලින්ම මොකද මුලින්ම කරන්නේ? ඒ අකුසල් සිත කුසලයෙන් යටපත් කරන්න කියනවා. දැන් අපිට ලෝභ සිතක් සකස් වෙනවා. ඒ ලෝභ සිතක් සකස් වෙද්දී කුමක් කෙරෙහිද ලෝභ සිත සකස් වෙන්නේ? රූපය කෙරෙහි. සුන්දර රූපයක් දකිනවා, අන්න ලෝභ සිතක් සකස් වෙනවා. මේ රූපේ නම් මම අයිති කර ගන්න ඕනේ, මේ රූපේ නම් මම විඳින්න ඕනේ, මේ රූපේ නම් මං හඳුනා ගන්න ඕනේ, මේ රූපය මං හිතෙන් විඳින්න ඕනේ, දැනීම ඇති කර ගන්න ඕනේ.
කියලා අන්න නෝනා රූපය කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්න. ඒ වගේම වේදනාව කෙරෙහි ලෝභ සිත් සංඥා කෙරෙහි සංස්කාර කෙරෙහි විඥානයන් කෙරෙහි අපි ලෝභ සිත් ඇති කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෝනා ඒ සකස් වෙන්නා වූ ලෝභ සිත් කුසලයකින් යටපත් කරන්න. තේන්නත් පළවෙනි කාරණේ අර බඩු කාර්මිකයෙක් ඉන්නවා එයා හොඳට තදින් වැදුනා වූ ලොකු ඇණයක් තියෙනවා පරාලේක නැත්තම් ලෑල්ලක. එයා මොකද කරන්නේ ඇණේ ගලවන්න. එයා කුඩා ඇණයක් අරගෙන මිටියෙන් අර ඇණේ ඔළුවට ගහලා අර ලොකු ඇණේ ගලවලා දානවා නෝන. ලොකු ඇණේ ගලවලා දානවා. අන්නේ වගේ ඔබ තුල සකස් වෙන්නා වූ අකුසල් සිත කුසල් සිතකින් යටපත් කරන්න කියනවා. ඔබ තුල ලෝභ සිතක් සකස් වුණොත් නිරේතුරුවම අලෝභ සිතක් ඇති කරගන්න. එහෙම නැත්නම් ඔබ රූපයක් කෙරෙහි ඔබ තුල ලෝභ සිතක් ඇති වුණොත් නිරේතුරුවම ඒ රූපය අනිත්‍යයි කියලා දකින්න. ඒ රූපේ නිත්‍ය වශයෙන් ගන්න එපා. ඔබ තුල ලෝභ සිතක් ඇති වුණොත් රූපයක් කෙරෙහි නිරේතුරුවම ඒ රූපය කායානුපස්සනාවෙන් දකින්න. ඔබ තුල නිරේතුරුවම දේශ සිතක් ඇති වුණොත් ඔබ මොකද්ද කරන්නේ? සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා චිත්තයක් ඇති කරගන්න. දැන් ඔබ හිතන්න ඔබ තුල ද්වේෂයක් ඇති වෙනවා කියලා. පස්සේ හේතුවෙන් සකස් වෙන්නා වූ ද්වේෂයක් ඇති වෙච්ච ගමන් ඔබ ද්වේෂයේ පසුපස හබා යනවා. ද්වේෂයේ පසුපස හබා යන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ ද්වේෂය එපා කියපු ධර්මතාවයක්. මිච්ඡා සංකප්පයන්ට අයිති වෙන ධර්මතාවයක්. ඔබ ආරෂ්ඨාංගික මාර්ගෙන් බැහැරට යන ධර්මතාවයක්. එනිසා ද්වේෂය සකස් වෙච්ච තැනදී අන්න සියලු සත්‍යෝ සුවපත් වේවා කියලා හිතෙනවා. එක විනාඩියක් දෙකක් එක දිගටම සියලු සත්‍යෝ සුවපත් වේවා කියද්දී නෝනා අර ද්වේෂිත යටපත් වෙලා යනවා. ඒ ද්වේෂිත යටපත් වෙලා අකුසලය කුසලයෙන් යටපත් කරනවා. ඊළඟට ඔබ තුල මෝහසිතක් සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි පුතේ සැකයක් ඉච්ඡාවක් ඇති වෙනවා. මාර්ගය කෙරෙහි විචිකිච්ඡාවක් ඇති වෙනවා. ඔබ මේ ඇස නිත්‍යයි කියලා දකිනවා. ඔබ මේ කන නිත්‍යයි කියලා දකිනවා. ඔබ මේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥාණය නිත්‍යයි කියලා ඔබ දකිනවා. අන්නේ ලෝභ සිත සකස් වෙන වෙලාවේ ඔබ බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිපත් කරනවා. අනේ බුදුරජාණන් වහන්සේ සුගත නම් ගුණයෙන් යුක්තයි කියලා අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ ආර්ය ෂ්ටාංගික මාර්ගයේ නැමැති නිවැරදි මාර්ගයේ ගමන් කළ හේින්ද උතුම් නිවන් අවබෝධ කළ හේින්ද බුදුරජාණන් වහන්සේ සුගතයි කියලා දකිනවා. බුදුරජාණන් වහන්සේ මේ කාම ලෝක රූපී ලෝක අරූපී කියන මේ තුන් ලෝකයම අවබෝධ කරපු නිසා බුදුරජාණන් වහන්සේ ලෝකවිදුයි කියලා අපි දකිනවා. අන බුදුරජාණන් වහන්සේගේ ගුණයක් සිහිපත් කරනවා. ධර්ම රත්නයේ ගුණයක් සිහිපත් කරනවා. මේ ධර්මයේ සක්කාත ගුණය සිහිපත් කරනවා. මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය අකාලික ගුණය සිහිපත් කරනවා. අන්න අර ලෝභ සිත යටපත් වෙනවා. සංඝයාගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරනවා. සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය. අන්නේ මෝහ සිත යටපත් වෙලා යනවා. තේන්නයි. එනිසා ඔබ තුල අකුසල් මූලයක් සකස් වෙනවා නම් අන්න ඔබ මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසල් සිත කුසලයෙන් යටපත් කරන්න කියලා. තේරෙනවද? ඔබ තුල චංචල හිතක් ඇති වෙනවා ලෝභ සිත් නිසා, ද්වේෂ සිත් නිසා සක්මන් කරන්න කියනවා. සක්මනට ගොඩ වෙලා සක්මන් කරන්න කියනවා. ගෙදර සාලයට ගොඩ වෙලා සක්මන් කරන්න කියනවා. පියවරේ කෙරෙහි හිත පිහිටලා ඇතිවීම නැතිවීම දකිමින් සක්මන් කරන්න කියනවා. අන්නේ ලෝභ සිත නැති වෙනවා. එහෙම නැත්නම් කායානුපස්සනාවට අදාළව රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. ඔබ තුල ලෝභ සිතක් සකස් වෙනවා නම් දෙයියනේ අර සක්විති රජ කෙනෙක්, රටක රජ කෙනෙක්, රාජ්‍ය නායකයෙක්, ඇමති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක්, ධන කුවේරයෙක්, ආයුෂ වර්ණයේ සැපේ බලයේ පිරුණා වූ මිනිස්සෙයින් ගැන හිතන්න කියනවා. අනේ මේසා සුන්දර සංස්කාරයන් මේ මිනිස්සයෝ ලැබුවේ පෙර දානේ ආනිසංස නිසාමයි. ඒ නිසා මම ලෝභ සිත් ඇති කරගන්නේ නැහැ. ලෝභ සිත් ඇති කරගත්තොත් මං දුප්පත් වෙන්න පුළුවන්. අන්න අකුසලය කුසලෙන් යටපත් කරන. නමුත් ඔබට එහෙම කරලත් ඒ අකුසල් සිත පහව යන්නේ නැත්තම් තේරෙනවද? දැන් ඔබ අකුසලය කුසලෙන් යටපත් කරන්න උත්සාහ කළා. නමුත් ඒත් ලෝභ සිත් මතුවෙනවා. ඒත් ද්වේෂ සිත් මතුවෙනවා. ඒත් මෝහ සිත් ඔබට එහෙම වෙනවා නම් බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා
මේ ලෝභ දේශ මෝහ සිතුවිලි නිසා සකස් වෙන්නා වූ ආදීනවේ දකින්න කියලා. දැන් දෙවෙනි කාරණය මුලින්ම කරන්න ඕනේ අරකයි. මොකද්ද? අකුසලය කුසල් සිතකින් යටපත් කරන. ඔබට අකුසලයේ කුසල් සිතෙන් යටපත් කරන්න කොච්චර උත්සාහ ගත්තත් යටපත් වෙන්නේ නැත්තම් තවත් දේශය නගිනවා නම් මෝහය වැඩි වෙනවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනුව ආදීනවේ දකින්න. මේ ලෝභ සිත නිසා, ද්වේෂ සිත නිසා, මෝහ සිත නිසා වෙන්නා වූ ආදීනවේ දකින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්නවා කියලා පැවිදි භාවයට පත් වුණ අපි අපේ උතුම් පැවිදි ජීවිතය තුළින් ඒ මාර්ගයෙන් බැහැර වෙලා ලෝභ ද්වේෂ මෝහයන් නැති කර ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ වැළඳුවේ ගිලම්පස කෝප්පයක් නෙමෙයි කියලා. මම භික්ෂුවක් හැටියට මා නිරතුරුව ලෝභ ද්වේෂ මෝහයන් නැති කර ගන්නවා නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි ලෝභ සිත් ඇති කර ගන්නවා නම් ඒ පංච උපාදානස්කන්ධයේ හේතුවෙන් ද්වේෂ සිත් ඇති කර ගන්නවා නම් තෙරුවන් කෙරෙහි සැක සංකා ඇති කර ගන්නවා නම් මාර්ගයේ කෙරෙහි මිච්ඡා ධර්මයන් දේශනා වෙනවා නම් අන්න බුදුරජාහන් වහන්සේ ආදීනවේ කියනවා. මොකක්ද ආදීනවේ? ඔබ මේ වැළඳුවේ ගිලම්පස කෝප්පයක් නෙමේ, ඔබ මේ වැළඳුවේ ගිනි වතුර කෝප්පයක්. අන්න ආදීනවේ දකිනවා. ආදීනවේ දකිනවා. ඔබ මේ දවල්ට වැළඳුවේ දාන වේලක් නෙමේ, පිණ්ඩපාතයක් නෙමේ, ඔබ මේ වැළඳුවේ ගින්දරක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදීනවේ දකිනවා. මම ලෝභ දේශ මෝහයන් වැඩුවොත් මම වළඳන ගිලම්පස කෝප්පය ගිනි වතුර කෝප්පයක් වෙනවා නම් මම ලෝභ ද්වේෂ මෝහයන් වැඩුවොත් මම වළඳන දාන වේල ගින්දරක් වෙනවා නම් මං ඒක කරයිද? මං ඒක කරන්නේ නැහැ. එයා ආදීනවේ දකිනවා. ඒ වගේම ගිහි පින්වතුන්ලා දකිනවා ලෝභ සිතක් ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ කියලා. රූපය කෙරෙහි ලෝභ සිතක් ඇති කරගත්තොත්, වේදනාවන් කෙරෙහි ලෝභ සිතක් ඇති කරගත්තොත්, සංස්කාර වෙරෙහි හඳුනා ගැනීම කෙරෙහි ලෝභ සිතක් ඇති කරගත්තොත් මුළු ජීවිත කාලයම අපේ විනාශ වෙන්න පුළුවන්. දැන් බලන්න ලෝභ සිත් ඇති කරගෙන නිසා නේද ඔබලා විවාහ වුණේ, ඔබලා දරුවන් හැදුවේ, ඔබලා මුණුබුරු මිනිබිරියන් හැදුවේ. දැන් ඒ සියල්ල මගේ කරගෙන උපාදානය කරගත්තේ රූපය කෙරෙහි ලෝභ සිත් නිසා නෙමේද? ලෝභ සිත් නිසා. අපි උතුම් ගිහි ජීවිතෙන් බැහැර වෙලා සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් කරා යන්න ගියේ මේ රූපය කෙරේ තියෙනා වූ ලෝභ සිත් සියුම් කරගත්ත නිසා නේද? මේ විඳීම් කෙරේ තියෙනා වූ ලෝභ සිත් සියුම් කරගත්ත නිසා නේද? එහෙනම් ගිහි පින්වතුල්ලා ලෝභ සිත් ඇති කරගත්තොත්, දේශ සිත් ඇති කරගත්තොත්, මෝහ සිත් ඇති කරගත්තොත් අන්න ආදීනවේ දකින්න. ආදීනවේ දකින්න. ලෝභ සිතෙන් මේ ජීවිතේම අපි පිරිහීමටපත් වෙනවා. ඒ වගේම දේශ සිත් සකස් කරගත්තොත් මේ ජීවිතේම අපි රෝගී භාවයටපත් වෙනවා. බලවත් රෝගී භාවයන් අද සමාජගත වෙලා තියෙනවා. මම මේ වැඩ හින්න ප්‍රදේශයේ මාස 9ක දරුවෙක් නැති වුණා. පසුගිය දවසේ වයස මාස 9යි. මොකද එයාට පෙනහල්ලෙත් ප්‍රශ්නයක්, හෘද වස්තුවේත් ප්‍රශ්නයක්, මන්දබුද්ධික භාවය වගේ තියෙනවා. දැන් මගේ කුටියේ කැපකරු මහත්තයා මගෙන් ඇවිල්ලා අහනවා, ස්වාමින්වංශ මේ ළමා වයසේ පුංචි දරුවන්ට ඇයි මේ විදිහට දෙඩ හැදෙන්නේ කියලා. ඇයි මේ විදිහට මැරෙන්නේ කියලා. ප්‍රශ්නයක්ද ඒක? අද සමාජයේ තියෙන ප්‍රශ්නයක්ද? අහන ප්‍රශ්නයක්. මං පෙරලා ඒ මහත්තයාට කිව්වේ, මහත්තයෝ ඔය මාස 9ක දරුවා කියන්නේ මීට මාස 10කට ඉස්සෙල්ලා හොඳ දේශයේ වඩපු, ලෝභ සිත් වඩපු, මෝහ සිත් වඩපු සුන්දර අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක්. ඇත්තද බොරුද? ඔබ දරුවාට මාස 9 බව ඇත්ත. නමුත් අපි ඉන්හිහාට හිතන්නේ මාස 9 තුල දරුවාව කොටු කරනවා. මාස 9 තුල දරුවාව සීමා කරනවා. අපි පටිච්ච සමුප්පන්න ජීවිතේ මතු කරලා ගන්නෙ නැහැ. ඇයි? සම්මාදිට්ඨිය දුර්වලයි. කර්මයේ කර්මඵල විශ්වාසයේ පටිච්ච සමුප්පන්න උපත පිළිබඳ විශ්වාසයේ දුර්වලයි. ධර්ම රත්නයේ කෙරේ විශ්වාසයේ දුර්වලයි. දරුවා දරුවා හැටියටම ගන්නවා. දරුවා අවිද්‍යාව නිසා සකස් වුණා වූ සංස්කාර හැටියට ගන්නෙ නැහැ. එහෙනම් මේ මාස 9 දරුවා කියන්නේ මීට මාස 10කට පෙර
හොඳට ලෝභ දේශ මෝහ වැඩපු අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් එහෙම වෙන එක සාධාරණද අසාධාරණද සාධාරණයි ඒ ධර්මය ඔබ ඒකට අකමැති නම් ඔබේ දරුවා මිය ගියා මේ කාරණය ධර්මානුකූලව මතු කරගෙන මේ මොහොතේ ඉඳන් ඔබ ලෝභ දේශ මෝහයන්ගෙන් මිදෙන්න ඔබ ලෝභ දේශ මෝහයන්ගෙන් මිදෙන්න ඔබ ලෝභ දේශ මෝහයන්ගෙන් මිදෙන්නේ නැත්නම් ඔබේ ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයේ මිනිස්සෙක් වෙලා ඔබත් අවුරුද්දෙන් දෙකෙන් මැරෙන තැනටපත් වෙන්න පුළුවන්ද නැද්ද ආදීනවේ දකින්නවා නෝනා තේරෙනවද ආදීනවේ දකින්නවා මේ දේශයේ තියෙන ආදීනවයා දකින්නවා මේ දේශය නිසා බලවත් ආකාරයෙන් පිළිකා හැදෙන්න පුළුවන් වෙන වෙන බලවත් රෝගාබාධයන් හැදෙන්න පුළුවන් මොකද මේ දේශයට පුළුවන් මේ ලේ ධාතුව කම්පා කරන්න දේශයට පුළුවන් මේ ලේ ධාතුව සොලවන්න දේශයට පුළුවන් මේ දේ ධාතුව විස කරන්න නිරතුරුව විස වෙන ලේ ධාතුවක් තුලින් අවසානයේ විස රහිත රෝගාබාධ විතරයි ප්‍රතිඵලය හැටියට අපිට ආදීනවේ දකින්න ඕන ආදීනවේ දකින්න මොහේ වැඩුවොත් මොකද්ද වෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති කරගත්තොත් ධර්ම රත්නයේ කෙරෙහි සැක ඇති කරගත්තොත් සංඝ රත්නයේ කෙරෙහි සැක ඇති කරගත්තොත් මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කෙරෙහි සැක ඇති කරගත්තොත් නෝනා ඊළඟ ජීවිතේ අන්ත මිත්‍යා දෘෂ්ටික භාවයටයි අපි වැටෙන්නේ අන්ත මිත්‍යා දෘෂ්ටික භාවයට ඒ සැක ඇති කරගෙන අපි ධර්මය විවේචනය කළොත් ඊළඟ ජීවිතේ මන්ද බුද්ධික ජීවිතයක් අපිට ලැබෙන්න පුළුවන් ධර්මයේ විවේචනය කිරීමේ ඇස් දෙක අන්ධ වූ ජීවිතයක් අපිට ලැබෙන්න පුළුවන් ධර්මයේ විවේචනය කිරීමේ ප්‍රඥාව විවේචනය කිරීමේ ලෝකය දකින්න ඇස් දෙකක් නැහැ අනේ ආදීනවේ දකින්නවා දැන් නෝනා යා මොකද්ද කලේ එයා ලෝභ දේශ මොහසිත හඳුනගත්තා අකුසල් මූලයන් හඳුනගත්තා මනෝ කර්මයන් හඳුනගත්තා හඳුනගෙන යා මුලින්ම කලේ මොකද්ද අකුසල් සිත කුසල් සිතේ යටපත් කළා පුළුවන් වුණාද බැරි වුණා නැවත නැගලා එනවා කුසලේ අපි දකින්නවා අපේ මගේ ගිහි ජීවිතේ දේශ සිත එහෙම නැත්තම් රාග සිත නොවන අපි සමහරලාට සුමානයක් දෙකක් ඇදගෙන යනවා එක රාග සිතක් ඇති වුණොත් මාස ගණන් ඇදගෙන ගිය අවස්ථා තියෙනවා මොකකින්වත් යටපත් වෙන්නේ නැහැ එදා අපි මෙහෙම ධර්මයක් දැනගෙන හිටියේ නැහැ ආදීනවයක් දකින්න දැනගෙන හිටියේ නැහැ එහෙනම් දැන් දෙවනුව යා ආදීනවය දැක්ක නෝන තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ කියනවා යා ආදීනවය දැකලත් එයාට අකුසල් මූලය යටපත් කරගන්න බැහැ අන්න තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අකුසල් මූලය යටපත් කරගන්න බැරි නම් ආදීනවයක් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසලයේ දෙස අකුසල් මූලයේ දෙස අහක බලාගෙන ඉන්න කියලා අකුසල් මූලයේ දෙස අහක බලාගෙන ඉන්න කියලා ඇස් දෙක හොඳින් පේන මිනිස්සෙක් ඉන්නවා එයා ඉදිරියට ලස්සන කාන්තාවක් නැත්තම් පිරිමියෙක් එනවා ඒ මහත්මයා අහක බලාගත්තොත් ඒ කාන්තාව පේනවද පේන්නේ නැහැ ඒ පුරුෂයාව පේනවද පේන්නේ නැහැ අකුසල් සිතක් එනවා මෙන්න ලෝභ සිතක් ආවා මෙන්න දේශ සිතක් ආවා මෙන්න මෝහ සිතක් ආවා අහක බලාගෙන ඉන්න කියනවා ගන්නෙ නැහැ පස්සේ දෙස අහක බලාගෙන ඉන්න කියනවා පස්සේ තෘෂ්ණාවෙන් තෙත් කරන්න යන්න එපා පස්සේ විතර්කයන්ගෙන් තෙත් කරන්න යන්න එපා පස්සේ ඇලීම් ගැටීම් වලින් තෙත් කරන්න යන්න එපා පස්සේ දෙස අහක බලාගෙන ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබ තුල ලෝභ සිතක් ආවත් ඒ ලෝභ සිත දෙස ඔබ බලන්නේ නැහැ ඔබ ධර්මයකට සවන් දෙනවා ඔබ වෙනත් වැඩකට යෙදෙනවා ඔබ පොතක් කියවනවා ඔබ වෙන රාජකාරියක් කරනවා අර ලෝභ සිත දිහා බලන්නේ නැහැ ඔබ තුල දේශ සිතක් මෙන්න එනවා එක පාට කේන්තියක් අන රූපයක් පස්සේ වුණා ගැටුණා කේන්තිය ආවා කේන්තිය දිහා දකින්නේ නැහැ කේන්තිය ආවා ඔබ යමක් ලියනවා ඔබ යමක් කියවනවා ඔබ යමක් ශ්‍රවණය කරනවා ඔබ යමක් වැඩක දෙතිනවා අන මෝහ සිතක් ආවා එක එක මෝහ සිත් දැන් එනවනේ නෝනා බලවත් ආකාරයේ මිච්ඡා ධර්මයන් සමාදගත වෙනවා මට ඇහිලා තියෙනවා අපේ ගෞරවනීය ස්වාමින්වහන්සේලාම කියනවා බෝධි පූජාව මිත්‍යා දෘෂ්ටියක් කියලා ස්වාමින්වහන්සේ කෙනෙක් මටම ඇවිල්ලා කිව්වා ස්වාමින්වහන්සේ බෝධි පූජාව කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් කියලා මං කිව්වා බෝධි පූජාව මිත්‍යා දෘෂ්ටියක් නම් ගෞරවනීය සංඝමිත්තා උත්තමා වියත්
මිත්‍යා දෘෂ්ටික වෙන්න ඕන ඔබ පිළිගන්නවද අන්න ඒ වෙලාවේ තමයි සිහි කල්පනාව ආවෙන උනා මේ උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩම කළේ මේ රහත් උත්තම ආවියක් ඒ උත්තම ආවිය වැඩ කර වැඩම කරපු බෝධින් වහන්සේට පූජා තැබීම මිත්‍යා දෘෂ්ටියක් වෙන්න අන්න සිහි ආවා ඒ වගේම මට ඇහිලා තියෙනවා කියනවා දන් දෙන්න එපා දන් දීලා වැඩක් නැහැ බුදුරජාණන් වහන්සේට මල් පහන් ගිලම්පස පූජා කරන්න එපා ඒවා කරලා වැඩක් නැහැ සමත විදර්ශනාව විතරයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ අමු මිත්‍යා දෘෂ්ටියක් නෝනා බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෞකික මාර්ගයයි මුලින්ම දේශනා කරන්නේ ලෞකික මාර්ගයේ පසු කරගෙනයි අපි ලෝකෝත්තර මාර්ගයට යන්නේ ඒ නිසා අපිට ලෝකයාට ලෞතුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් ගිලම්පස පූජා කරන්න එපා කියන්න බෑ ලෞතුරා බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරන්න එපා කියන්න බෑ ඒක ලෞකික මාර්ගය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණය අරමුණු කරගෙන බෝධි පූජා තියන්න එපා කියන්න බෑ අතීතේ රහතන් වහන්සේලාත් මල් පූජා කළා අතීතේ රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් නාලෝකයන් සුවඳ දුම් පූජා කළා අතීතේ රහතන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥාණය අරමුණු කරගෙන බෝධි වන්දනා කළා එතකොට එහෙනම් ගිහි පින්වතුන්ලා මේ මාර්ගය තුලයි මුලින්ම යන්න ඕනේ නෝනා ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය මේක පරිපූර්ණ වෙලයි සමාධිය තුලින් අපි ලෝකෝත්තර මාර්ගය වෙන විදර්ශනා නුවණ දිශාවට අපි යන්නේ ඔබ දැන් ආපු ගමන් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඒ ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ යම් බෞද්ධ පින්වතෙක් වේවා යම් ස්වාමින් වහන්සේ නමක් මේ පුටුව සතර මහා ධාතුවෙන් හැදුනා වූ දෙයක් මේ පුටුව අනිත්‍ය වූ දෙයක් කියලා දකින්නේ නැත්තම් ඒක මිත්‍යා දෘෂ්ටියක් නේද කියලා ඔබෙන් කවුරු හරි ඇහුවා වූ ප්‍රශ්නයක් එතන මං ඔබට දුන්නේ පිළිතුර මොකද්ද පුතේ මේ පුටුව හැදුනේ සතර මහා ධාතුවෙන් කියලා යම් කෙනෙක් දකින්නේ නැත්තම් මේ පුටුව අනිත්‍යයි කියලා දකින්නේ නැත්තම් ඔහු කවදාක්වත් මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්නේ නැහැ ඔහු මේ පුටුව අනිත්‍යයි කියලා දකින්නේ නැති වෙන්න පුළුවන් ඔහු මේ පුටුව සතර මහා ධාතුවක් කියලා දකින්නේ නැති වෙන්න පුළුවන් නමුත් ඔහු තුල තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙනවා ඔහු තුල කර්මයේ කර්මඵල විශ්වාසය තියෙනවා ඔහු මෙරිලා පටිච්ච සමුප්පන්නෝ ඉපදෙනවා කියන විශ්වාසය තියෙනවා ඔහුට දානේ සීලේ ආනිසංස කියන විශ්වාසය තියෙනවා ඔහු අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තියෙනවා එහෙමනම් ඔහු මිත්‍යා දෘෂ්ටිකෙක්ද නැහැ ඒක ලෞකික මාර්ගය තේන්නන් ඔහු තාම ලෞකික මාර්ගය තුල ස්ථානගත වෙච්ච බෞද්ධෙක් ඔහු බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක් ඒ නිසා නෝනා මුලින්ම අපි එතන ඉන්න ඕනේ අපි එතන ඉන්න ඕනේ නමුත් අපි එතන ඉන්නේ නැහැ ඇයි මෝහ සිතක් ආපුවාම අහක බලන්නේ නැහැ මෝහසිත ගෙඩිය පිටින්ම ගන්නවා ගෙඩිය පිටින්ම ගන්නවා තේන්න මේක පස්සේ නිසා සකස් වුණා වූ විඳීමක් කියලා දකින්නේ නැහැ මේ පස්සේ අනිත්‍ය නම් මේ විඳීමත් අනිත්‍යයි කියලා දකින්නේ නැහැ මේ පස්සේ වුණා වූ දේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ ධර්මයට ගලපලා දකින්නේ නැහැ මෝහසිත ගෙඩිය පිටින්ම ගන්නවා මෝහසිත දෙස අහක බලන්න පුළුවන් කමක් දක්ෂභාවයක් තිබ්බේ නැහැ. දේශසිත ගෙඩිය පිටින්ම ගන්නවා අහක බලන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. ලෝභසිත මෝහසිත දේශසිත ගෙඩිය පිටින්ම ගත්තා ඒක දෙස අහක බලන්න පුළුවන් කම ඇයි? විතර්ක වැඩි උනේ ඇයි? තෘෂ්ණාව වැඩි. තේන්නාද? සක්කාය දිට්ඨිය වැඩි. පාලනයක් කරගන්න පුළුවන් කමක් නැහැ. තේන්නාද? පස්සය සංකීර්ණ භාවයට පත් වෙලා පස්සය සංකීර්ණ භාවයට පත් වෙලා ඒ නිසාම විතර්කයන් නිසාම නොනා ලෝභ දේශ මෝහයන් එද්දී එයාට අහක බලාගෙන ඉන්න බෑ දැන් අන්න අකුසල් මූලයන් හඳුනගත්තා මනෝ කර්මයන්ගේ බලවත් භාවය හඳුනගත්තා එයා බලවත් භාවයේ අඳුරගෙන දැන් එයා මනෝ කර්මයන් සියුම් කරන්න යන්නේ දැන් එයා මුලින් මොකද කළේ අකුසල් සිත කුසලයෙන් යටපත් කරන්න හැදුවා. පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊළඟට එයා ආදීන වේ දැක්කා. ඒත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. හතරවෙනි එයා මොකද්ද කළේ? ලෝභ දේශ මෝහයන් සකස් වෙනකොට අහක බලාගෙන හිටියා. ඒක ගත්තේ
නෝනා ඒකෙනුත් බැරි වුණා යාට අකුසල් මූලයන් යටපත් කරගන්න. තවත් ලෝභ සිත, තවත් දේශ සිත, තවත් මෝහ සිත නැగి බුර බුරා එනවා නෝනා. බුදුරජාණන් වහන්සේ හතර වෙනුව දේශනා කරනවා. ඔබ ඒ ලෝභ සිත, ඒ දේශ සිත, ඒ මෝහ සිත අඩු ලන්සුවකින් ගන්න කියලා. මොකද කියන්නේ? අඩු ලන්සුවකින් ගන්නවා. අඩු ලන්සුවකින් ගන්නවා කියන්නේ තමාට දේශසිතක් සකස් වෙනවා. කුමක් නිසාද දේශසිත සකස් වෙන්නේ? අහවලාමට බැන්නා. අහවලාමට ගැහුවා. අහවලාමා විවේචනය කළා. අන්න දේශසිත සකස් වෙනවා නෝනා. ඒ සිත සකස් වෙනකොට එයා මොකද හිතන්නේ? නෑ. එයා මට නෙමේ බැනලා තින්නේ. මේ අහවලාමට මේ කේලමක් කියලා තින්නේ. එයා මේ මාව දැකලා නෙමේ කෙල ගැහුවේ. එයා මේ නිකම් පාරට කෙල ගහද්දි මාව දැක්කේ. එයා මේ මගේ උවමනාවෙන් නෙමේ ඇඟේ හැප්පුනේ. එයාගේ මේ කකුලලි ඉස්සලයි ඇඟේ හැප්පුනේ. එයා මට උවමනාවෙන් නෙමේ බැන්නේ. එයා වෙන කාටද බයින් එකක් තමයි මට මේ ඇහුනේ. අකුසලයේ සියුම් කරනවා. බාල කරනවා. තේරෙනාද? ලෝභසිත බාල කරනවා. ලෝභසිතක් සකස් වුණොත් මේ දන් දෙන්නේ නැහැ. මේකට මෙච්චර වියදම් යනවා. මේක මෙච්චර කරලා මොකටද? නෑ නෑ. මේකට එච්චර වියදම් යන්නේ නැහැ. මේකට ඕන නම් රුපියල් 100ක් යයි. නෑ නැහැ මේ දන් දුන්නා කියලා මට අහිමි වෙන දෙයක් නැහැ. මට ගොඩක් දේවල් අහිමි වෙන්නේ නැහැ. මගේ මාසපඩිය මෙච්චරයි මේක දුන්නා කියලා මට වෙන හිත නෝනා. එයා ලෝභසිත බාල කරනවා. ශක්තිමත් වෙන්න දෙන්නේ නැහැ. එයා ද්වේෂසිත බාල කරනවා. මෝහසිතක් එයාට ඇති වෙනවා. ඒ මෝහසිත ඇති වෙද්දී එයා ඒ මෝහසිත බාල කරනවා. ඒක ශක්තිමත් දෙලා බුර බුරා නගින්න දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ කෙරෙහි සැකයක් ඇති වුණොත්, විචිකිච්ඡාවක් ඇති වුණොත්, මාර්ගයේ කෙරෙහි සැකයක් විචිකිච්ඡාවක් ඇති වුණොත් එයා හිතනවා නෑ නෑ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒ මගේ මතකයේ වැරද්දක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මගේ කල්යාණ මිත්‍රාශ්‍රයේ වැරද්දක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මගේ නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලභාවයක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මට ඇසුණ හැටි වැරද්දක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් මට අරයා කියපු දේ වැරද්දක් වෙන්න ඕනේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ සක්කාතයි. බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ භගවා ගුණයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් යුක්තමයි කියලා පින්තුනි එයා අර සකස් වෙන මෝහසිත සියුම් කරගන්නවා. ඒකට ඉහෙට නගින දෙන්නේ නැහැ. මොකද දැන් ඔබ කලේ? ඔබ මුලින්ම මනෝ කර්මයන් හඳුනාගත්තා. මනෝ කර්මයන්ගෙන් වෙන්නා වූ අවබෝධ විනාශය හඳුනාගත්තා. කාමයන්ගෙන් ඔබට වෙන්නා වූ විනාශයන් හඳුනාගත්තා. අඳුරගෙන ඔබ දැන් සිතක් සකස් වෙද්දී කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාරයන් සකස් වෙද්දී ඔබ ඒක බෙදාගත්ත දෙකකට යහපත් සංස්කාර මොනවද? අයහපත් සංස්කාර මොනවද කියලා. එහෙම සකස් කරගෙන ඔබ අයහපත් සංස්කාරයන් වන ලෝභ, දේශ, මෝහයන් මතුවෙද්දී ඔබ මුලින්ම අකුසල් සිත කුසලයෙන් යටපත් කළා. දෙවනු ඔබ මොකද්ද කළේ? ආදීන වේ දැකලා යටපත් කරන්න හැදුවා. බැරි වුණා. තුන්වෙනි ඔබ මොකද්ද කළේ? අහක බලාගෙන ඔබ හිටියා. ඒත් බැරි වුණා. හතරවෙනි ඔබ මොකද්ද කළේ? අර ලෝභ, දේශ, මෝහ සිත ඔබ ශක්තියෙන් බාල කළා. ඒක ශක්තිමත් කරලා ගත්තේ ඒත් නැගෙනවා පින්වතුනි. ඒත් ලෝභ සිත වැඩෙනවා. ඒත් දේශ සිත වැඩෙනවා. ඒත් මෝහ සිත වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් පස්වෙනුව මේ උඩු ඇන්දේ දත් පෙළ යටි ඇන්දේ දත් පෙළට තද කරගෙන දත් මිටි කාගෙන ඒ ලෝභ, දේශ, මෝහ සිත ඉවසන්න කියලා. මොකද කියන්නේ? දත් මිටි කාගෙන උඩු ඇන්දේ දත යට ඇන්දේ දත් පෙළට තද කරගෙන දත් මිටි කාගෙන ඒ මම මේ ලෝභ සිත මතුවෙන්න දෙන්නේ නැහැ කියලා ඉවසන්න කියනවා. මම මේ දේශ සිත නැවත මතුවෙන්න දෙන්නේ නැහැ කියලා ඉවසන්න කියනවා. මම මේ මෝහසිත නැවත මතුවෙන්න දෙන්නේ නැහැ කියලා ඉවසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා සමාජය තුල බුදුරජාණන් වහන්සේ මේ අකුසල් මූලයන්ට විශේෂයෙන්ම මේ මනෝ කර්මයන් යටපත් කරගන්න ඕනා කාරණා පහක්ම අපිට දීලා තිනවා. ඇයි කාරණා පහකට එන්නේ? අර මුල් කාරණා හතරෙනුත් යටපත් කරන්න බැරි අකුසල් මූලයන් අපි තුල එනවා. ඔබ දකින්නේ නැති ඔබේ හිතේ ඇති වුණා වූ අකුසල් මූලයන් දෙස බලන්නකෝ.
එනිසා බුදුරජාණන් වහන්සේ කාරණා හතරක් කියලා අවසාන කියනවා ඒත් නවතින්නේ නැත්තම් ඒත් අකුසලේ මතුවෙනවා නම් දත් මිටි කාගෙන ඉවසන්න කියලා එනිසා වර්තමාන සමාජයේ බලවත් අකුසල් මූලයන් සමාජගත වෙනවා ඒ බලවත් අකුසල් මූලයන් නිසා බලවත් ආකාරයෙන් සමාජයේ රෝගී භාවයන්ට පත් වෙනවා වසංගත රෝගී භාවයන්ට පත් වෙනවා එනිසා ඔබ තුල මේ ලෝභ දේශ මෝහයන් නැවත නැවත මතුවෙනවා නම් කරුණා කරලා දත් මිටි කාගෙන හරි ඒ ලෝභ දේශ මෝහයන් ඉවසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ස්වාමීන් වහන්ස පින්ඩපාතේ වැඩිමිට පෙර මහා සංඝරත්නය විසින් සිහිපත් කළ යුතු කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා එම කාරණා මොනවද ස්වාමීන් වහන්ස නෝනා බුද්ලෝතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට භික්ෂූන් වන අපිට දේශනා කරන සූත්‍රගත ධර්මෙදී උදේට පින්ඩපාතේට යද්දී උදේට පින්ඩපාතේට යද්දී අනිවාර්යයෙන්ම මේ කාරණා ටික සිහිපත් කරගන්න කියලා අපි උදේට පාත්‍රේ ලෑස්ති කරගෙන දෙවුර පෙරෝලා කුටියෙන් උදේ පාන්දර හයාමාට විතර එළියට බහිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ කුටියෙන් එහෙට බැලලා පින්ඩපාතේ වඩිද්දී ඔබට සර්පේක් දෂ්ට කරලා අපවත් වෙන්න පුළුවන් සර්පේක් දෂ්ට කරලා ඔබට අපවත් වෙන්න පුළුවන් සොරෙක් සතුරෙක් පහර දීලා ඔබ අපවත් වෙන්න පුළුවන් අකුණක් වැදිලා ඔබ අපවත් වෙන්න පුළුවන් හෘදා බාධයක් හැදිලා ඔබ අපවත් වෙන්න පුළුවන් එහෙම ප්‍රත්‍යක්ෂා කරමින් පින්ඩපාතේ යන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්ඩපාත ගමනේදී මොකද අපි කුටියක් ගමත් අතර කිලෝමීටරයක් දෙකක් තුනක් අතර පරතරයක් තියෙනවනේ නේද ඒ පරතරය තුල බුදුරජාණන් වහන්සේ කියනවා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියලා මරණය ජීවිතෙන් ඈතට දාන්න එපා හෙට ගැන බලාපොරොත්තු තියන්න එපා ඊළඟ සතිය ගැන බලාපොරොත්තු තියන්න එපා ඊළඟ මාසය ගැන බලාපොරොත්තු තියන්න එපා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න ඔබ මේ පින්ඩපාත ගමනේදී සර්පේක් දෂ්ට කරලා මිය යන්න පුළුවන් අපවත් වෙන්න පුළුවන් හෙනයක් වැදිලා අකුණක් වැදිලා අපවත් වෙන්න පුළුවන් හෘදා බාධයක් හැදිලා සොරෙක් සතුරෙක් පහර දීලා අපවත් වෙන්න පුළුවන් මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කියනවා මරණය ජීවිතේ කිට්ටුවට අරගෙන පින්ඩපාත ගමන ගිහිල්ලා ඒ පින්ඩපාත චාරිකාවේ හැසිරීලා කුටියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්ඩපාත චාරිකාව ප්‍රත්‍යක්ෂා කරන්න කියලා ඒ පින්ඩපාත චාරිකාව ප්‍රත්‍යක්ෂා කරන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ පින්ඩපාත වැඩිය ගමනේදී ඔබ ඇසෙන් රූපයක් දැකලා ඒ රූපය නිසා ලෝභ දේශ මෝහයන් නැති කරගත්තාද කියලා හිතන්න කියනවා පින්ඩපාත ගමනේදී අපි අප්‍රමාණ රූපයන් දකින්නෝනේ උර ගෙදරකරනේ අපි පින්ඩපාත වඩින්නේ අන්න බුදුරජාණන් වහන්සේ කියන ඔබ මේ පින්ඩපාත ගමනේදී චාරිකාවේදී ඔබ ඇසෙන් රූපයක් දැකලා ඔබ තුල ලෝභ දේශ මෝහයක් ඇති වුණාද කියලා ප්‍රත්‍යක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ මේ පින්ඩපාත ගමනේදී කනින් ශබ්දයක් අහලා ලෝභ දේශ මෝහයන් නැති වුණාද කියලා හිතන්න කියනවා මොකද අපිට අප්‍රමාණ ශබ්ද හෙනවා මම දවසක් උදේ පින්ඩපාතය අදිද්දී උදේට ගෙවල් වල රූපවාහිනිය දාලාන තියෙන්නේ උගක් ගෙවල් වල ඒගොල්ලන්ට පත්‍රයේ විස්තරේ තියෙනවානේ ඕක අහනවා හිමින් නෙමෙයි හයියෙන් දාගෙන හෙන්නේ මම දැන් මේ අතුරු පාරක මේ ගුරු පාරක මෙහෙම වඩිනකොට ඒ ගෙදර ඉන්න මහත්තයා හයියෙන් බයිනවා ඕක වහන්න ඔය වඳුරා ඊයේ ප්‍රවෘත්ති වලටත් නායකතුමාට බැන්න කියලා තේරෙනවද මොකද කියන්නේ ඔය වඳුරා ඊයේ ප්‍රවෘත්ති වලදී නායකතුමාට බැන්න ඔය චැනල් එක වහලා අර චැනල් එක දාන්න කියනවා මොකද මේ වෙලා තියෙන අර මහත්තයා අදහන දේශපාලන පක්ෂ නායකයාට කවුරු හරි බැනලා දැන් ඒක තමයි අර පත්‍රයේ කියන්නේ අර මිනිස්සයා ඉතින් ඕනා ඔහෙනි ප්‍රමාණ පින්ඩපාත චාරිකාවකදී අපි ඕවට කන්න දුන්නත් අපිට ඕවා ඇහෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ කණින් ශබ්දයක් අහලා ඒ ශබ්දය නිසා ඔබ තුල ලෝභ දේශ මෝහයන් නැති වුණාද කියලා ප්‍රත්‍යක්ෂා කරන්න කියලා මේ නහයෙන් ගඳ සුවඳක් දැනිලා ඔබ තුල ලෝභ දේශ මෝහයන් නැති වුණාද කියලා ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වෙච්ච කාශ්‍යප මහ රහතන් වහන්සේට සක්ත දෙවියන් සුජම්පතියා ඇවිල්ලා නෝනා වෙස් වලාගෙන දානයක් දෙනවා වෙස් වලාගෙන මහලු වෙස්යක් මවාගෙන දානේ පූජා කරනවා පාත්‍රයට පූජා කරනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ අඳුන ගන්නවා මේනම් දිව්‍ය ඕජාවමයි කියලා
දිවදානයක් කියලා කොහොමද අඳුනගත්තේ නාසයට සුවඳ දැනුණා නමුත් උන්වහන්සේ සුවඳට ඇලීම් ගැටීම් උපේක්ෂාවන් නැති කරගත්තේ එන රහතන් වහන්සේ නමක් තුලත් නාසයට දැනෙන්නා වූ ගඳ සුවඳ දැනෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුටියට ඇවිල්ලා ප්‍රත්‍වේක්ෂා කරන්න මේ නාසය නිසා දැනුණා වූ ගඳ සුවඳක් නිසා ඔබ තුල ලෝභ දේශ මොහයන් නැති වුණාද මේ දිවට දැනුණා වූ ස්පර්ශයක් නිසා ඔබ තුල ලෝභ දේශ මොහයන් නැති වුණාද මේ ශරීරයට මේ මනසට දැනුණා වූ පස්සයක් නිසා ඔබට ලෝභ දේශ මොහයන් ඇති වුණාද කියලා දකින්න කියලා දැන් එයා ප්‍රත්‍වේක්ෂා කරනවා එහෙන් රූපයක් දැකලා මා තුල මේ විදිය ලෝභ දේශ මොහ නැහැ ඇති වුණේ නැහැ කනෙන් ශබ්දයක් අහලා ඇති වුණාද නැහැ ඇති වුණා අන්න ඇති වුණා නම් ඒ වරද නිවැරදි කරගන්න කියනවා ඒ වරද නිවැරදි කරගන්නවා කනෙන් ශබ්දයක් ඇහුණා මං ඒකට ඇලුනා මං ඒකට ගැටුණා මං ඒ නිසා ලෝභ දේශ මොහයන් නැති කරගත්තා අන්න එයා ඒ ශබ්දය ප්‍රත්‍වේක්ෂා කරනවා දැන් එක මහත්යෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්ස අහවල් මහත්තයා යසෝදරා උත්තමාවියට බයිනවා කියලා එහෙම කිව්වා මාත් එක්ක ඇවිල්ලා අහවල් මහත්තයා මොකද්ද ටේප් එකකින් මොකද්ද තියනවලු යසෝදරා උත්තමාවියට පහිනවා කියලා මං ඒ මහත්තයාට කිව්වා මහත්තයෝ යසෝදරා උත්තමාවිය පිරිණිවන් පාලා දැන් අවුරුදු 2600ක් විතර වෙනවා ඒ උත්තමාවිය පිරිණිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැනදී අද කවුරු හෝ ඒ උත්තමාවියට බයිනවා නම් ඒ උත්තමාවිය සංසාරේ කළා වූ අකුසලයක ඵලයක් හරිද වැරදිද සංස්කාර සංස්කාරයක් තේරුණාද ඒ නිසා ය අවුරුදු 2600කට පෙර ආතුව පිරිණිවන් පාපු ඒ උත්තමාවියට අද කවුරු හෝ අසත්පුරුෂ භාවයෙන් වචනය ඒ බැනුම අහන්න සංසාරේ කළා වූ අකුසලයක් තියෙනවා අකුසලයක් තියෙනවා ඒ නිසා ඒ උත්තමාවිය අවුරුදු 2600කට පස්සෙත් සංස්කාරයක් ඒ විදිහට විපාක දෙනවා නම් ඒ උත්තමාවියගේ ශ්‍රී නාමයට පිරිණිවී ගිය ශ්‍රී නාමයට අපි දකින්න ඕනේ අකුසලේ තියෙනා වූ බලවත් භාවය තේරෙනවද අකුසලේ තියෙනා වූ බලවත් භාවය ඒ නිසා අකුසලේ ඒසා බලවත් නම් පිරිණිවන් පාලත් අවුරුදු 2600කට පස්සෙත් ඒ ශ්‍රී නාමයට බැනුම් අහන්න සිද්ධ වෙන තරම් අකුසල් තියෙනවා නම් ඒ කිව්ව කෙනා එක්ක ගැටිලා ඔබ කරගන්නා වූ අකුසලයේ සේමසේ අකුසලයක් නෙමෙයි. ඒ නිසා නිරේතුරුවම ඔබට ඇසුණා නම් ඒ උත්තමාවියට බයිනවා. ඔබ හිතන්න මොකද්ද මේ කන කියන්නේ සතර මහා ධාතුවක්. මේ කන ඔබට අයිතිද? නැහැ. මේ කන කවදාහරි මහ පොළොවේ සුසාන භූමියට පස් වෙලා යනවා. මේ කන කවදාහරි ආදානාගාරෙදි පිච්චිලා අළු වෙලා යනවා. එනිසා මේ කන ඔබට අයිති දෙයක් නෙමේ මේ කන සතර මහා ධාතුවෙන් හැදුනා වූ දෙයක් සතර මහා ධාතුවෙන් හැදුනා වූ කනේ පස්සයට ඔබ බැඳෙන්න එපා සතර මහා ධාතුවේ හැදුනා වූ කනේ පස්සය නිසා සකස් වෙන්නා වූ ඇලීමට ගැටීමට ඔබ බැඳෙන්න එපා ඔබට බයිනවා එහෙද්දී ශබ්දය අනිත්‍යයි කියලා දකින්න මේ කන නිසා සකස් වෙන්නා වූ විඳීම අනිත්‍යයි කියලා දකින්න ඔබ කන නිසා සකස් වෙන්නා වූ විඳීම අනිත්‍යයි කියලා දකින තැන ඔබ අවුරුදු 2600කට පෙර ආතුව ජීවත් වෙච්ච යසෝදරා උත්තමාවිය මේ මොහොතේ හැබෙයින් දැක්කා වෙනවා හැබෙයින් දැක්කා වෙනවා නමුත් ඔබේ කරන්නා වූ චෝදනාවට ඔබ ගැටෙනවා නම් ඔබ කවදාක්වත් පුතේ අකුසලයේ දකින කෙනෙක් මිසක් යසෝදරාව දැක්ක කෙනෙක් බවට පත් වෙන්නේ නු ප්‍රත්‍වික්ෂා කරනවා ප්‍රත්‍වික්ෂා කරනවා කන නිසා සකස් වුණා වූ ලෝභ දේශ මෝහයන් ගැටි ගැටි විනාශය කරා යන්නේ නැහැ නාසය නිසා සකස් වුණා වූ පස්සේට දිව නිසා සකස් වුණා වූ පස්සේට මනස මේ කය නිසා සකස් වුණා වූ පස්සේට යා ගැටි ගැටි ලෝභ දේශ මෝහයන් ඇති කරගන්නේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්ඩපාතේ යද්දී මරණයේ ජීවිතේ ළඟට ගන්න ළඟට අරගෙන හිතන්න දැන් අකුණක් වැදිලා මැරෙන්න පුළුවන් සතෙක් දෂ්ට කළා මැරෙන්න පුළුවන් හෘදාබාධකින් මැරෙන්න පුළුවන් ජීවිතේ මරණ ළඟට ගන්න ඊට පස්සේ පින්ඩපාත චාරිකාවේ කරලා කුටියට ඇවිල්ලා ප්‍රත්‍වේක්ෂා කරන්න ඇති වුණා වූ කුසල්සා අකුසල් සිත් ඔබ දකින්නවා නම් ඔබ තුල අකුසල් සිත් ඇති උනේ නැහැ කියලා ඔබ ඇස නිසා කන නිසා නාසය දිව ශරීරය මනස නිසා ඔබ තුල ලෝභ දේශ මෝහයන් ඇති උනේ නැහැ කියලා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්න කියලා. මොකටද පත් වෙන්න කියන්නේ? ප්‍රීති ප්‍රමෝදයට. අන්න බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක්. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ සැබෑ ශ්‍රාවකත්වය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්න කියනවා. ප්‍රීති ප්‍රමෝදයට පත් වෙච්ච තැන මොකද්ද ඔබ තුල වැඩෙන්නේ? ප්‍රීතිය කියන්නේ කුමක්ද? සප්තබොජ්ජංගයක්. ප්‍රීති බොජ්ජංගය. ප්‍රීති සම්බොජ්ජංගයේ වැඩුණු තැන ඔබ තුල වැඩෙන්නේ මොකද්ද? පස්සද්දි සම්බොජ්ජංගය. ධර්මයේ සැහැල්ලු ඇති වෙනවා. ධර්මයේ සැහැල්ලු ඇති වෙද්දී පස්සද්දි සම්බොජ්ජංගයේ ළඟදී ඔබ තුල ඇති වෙන්නේ මොකද්ද? සමාධි සම්බොජ්ජංගය. අන්නේ සමාධි සම්බොජ්ජංගයේ උපයෝගී කරගන්න කියනවා. ඒ සමාධි සම්බොජ්ජංගයේ උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්ඩපාතේ වළඳලා. ඒ සමාධි සම්බොජ්ජංගයේ උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා අපිට නිරතුරුවම බාහිර සංඥාවන්ගෙන් බැහැර වෙන්න කියලා. මොනවද බාහිර සංඥා කියන්නේ? මිල මුදල්, වතු පිටි දීපල, රන් රිදී, හරක බාන, යාන වාහන, දායක කාරකාදීන්. මේ සෑම සංඥාවක්ම ශුන්‍ය කරන්න කියනවා. ශුන්‍ය කරන්න කියන්නේ මොකද්ද? හිස් කරන්න. දැන් සමාධිමත් හිතක් සකස් වුණා. කුමකින්ද යා සමාධිය මතුකලේ? ප්‍රීතිය තුලින්. ප්‍රීතිය මතුකලේ කුමක්ද? ලෝභ, දේශ, මෝහයන් මාතුල ඇති උනේ නැහැ. අන්න ප්‍රීතිය යා පස්සද්ධිය බවට පත් කළා. පස්සද්ධිය යා සමාධියක් බවට පත් කළා. දැන් යා සමාධිය උපේක්ෂාවක් කරන්නයි යන්නේ. සමාධිය උපේක්ෂාව බවට යා පත් කරන්නේ කොහොමද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාහිර සංඥා ශුන්‍ය කරන්න කියලා. හිස් කරන්න කියනවා. වතු පිටි සංඥා, ගේදොර ඉඩකඩන් සංඥා, පන්සල් ආරන්න සංඥා, දායක සංඥා, පිණ්ඩපාත සංඥා, මේ සෑම සංඥාවක්ම බැහැර වෙන්න කියනවා. බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුටි සංඥාව තුල ස්ථානගත වෙන්න කියලා. එයා දැන් කුටිය කියන සංඥාව තුල ස්ථානගත වෙලා තියෙනවා. අර සියලු සංඥාවන් ශුන්‍ය කරලා දාලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කුටි සංඥාවත් පින්වතුනි පඨවි ධාතු හැටියට ගන්න කියලා. කුටිය කියන්නේ පඨවි ධාතුව. පඨවියේ ස්වභාවය වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුටි සංඥාවිනුත් දැන් එයා බැහැර වෙලා කුටිය කියන්නේ පඨවි සංඥාව කියන තැනට ගන්න කියලා. දැන් එයා කුටිය තුල පඨවි සංඥාව දකිමින් ඉන්නවා. කුටිය කියන සංඥාවෙන් බැහැර වෙලා අනි සියලුම සංඥාවන් එයා ශුන්‍ය කරලයි තියෙන්නේ. යාට පන්සල් ආරන්න, මිල මුදල්, යාන වාහන, දායකයින්, පිණ්ඩපාතය, සිව්පසය, එහි කිසිම සංඥාවක් නැහැ. එක සංඥාවක් තිබ්බා කුටි සංඥාවේ. කුටි සංඥාවත් එයා ශුන්‍ය කරලා දැන් පඨවි සංඥාවට එනවා. ඒ පඨවි සංඥාව තුල ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කැලේ තියෙන ගස් කොළන්, කඳු හෙල්, කඳු වැටි, ගංගා, එළදොළ, මේ සෑම සංඥාවක්ම ශුන්‍ය කරලා දාන්න කියලා. තමා වටා පිටාවේ තියෙන සියලු පරිසරය ශුන්‍ය කරලා ඒ සියල්ලම පඨවිය හැටියට දකින්න කියනවා. දැන් ඒ භික්ෂුව නෝනා සියලු සංඥාවන්ගෙන් මිදිලා පඨවි සංඥාව තුල ස්ථානගත කරලා තියෙන බුදුරයන් වහන්සේ. ඒ පඨවි සංඥාව තුල ස්ථානගත කරද්දී ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පඨවි සංඥාවත් අනිත්‍ය වශයෙන් දකින්න කියලා. දැන් ඒ පඨවි සංඥාව තුල දැන් බැසගෙන ඉන්නවද? පඨවි සංඥාව තුල හිටියත් ඒ පඨවි සංඥාවත් දැන් අනිත්‍ය වූ සතර මහා ධාතුවේ කොටසක්ම කියලා උන්වහන්සේ දකිනවා. ඒ පඨවි සංඥාවත් අනිත්‍යයි කියලා දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සංහිඳුනා වූ සිත සමාධියෙන් විදර්ශනාවෙන් සංහිඳුනා වූ හිතෙන් එයා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන තලයන් සකස් කරගන්න කියලා. දැන් විදර්ශනාවෙන් හිත සංහිඳිලා තියෙන්නේ. ඒ විදර්ශනාවෙන් හිත සංහිඳිලා එයා එයාගේ රූපයත්, එයා වටා පිටාවේ සියලු පරිසරයත් එයා පඨවි කියන සංඥාවට අරගෙන ඒ පඨවි සංඥාවත් අනිත්‍යයි කියලා දැකලා ඒ පඨවි සංඥාවත් ශුන්‍ය කරපු තැනදී ඒ සකස් වෙන සුන්දර සමාධිමත් හිතෙන් පළවෙනි ධ්‍යාන තලයේ ස්පර්ශ කරන්න කියනවා. දෙවෙනි ධ්‍යාන තලයේ ස්පර්ශ කරන්න කියනවා. තුන්වෙනි ධ්‍යාන තලයේ ස්පර්ශ කරන්න කියනවා. හතරවෙනි ධ්‍යාන තලයේ ස්පර්ශ කරන්න කියනවා. මේ රූපාවචර ධ්‍යාන තලයන් ස්පර්ශ කරලා
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුතූපපාත ඥානය ඇති කරගන්න කියලා. පූර්වේ නිවාසානුසුති ඥානය ඇති කරගන්න කියලා. ඒ පූර්වේ නිවාසානුසුති ඥාණයෙන් එයා දකිනවා පෙර ජීවිතේ මං කවුරු වෙලාද ඉපදුනේ කියලා. ඊට පෙර ආතුව ජීවිතේ කවුරු වෙලාද ඉපදුනේ කියලා. ඊට පෙර ආතුව ජීවිතේ කවුරු වෙලාද ඉපදුනේ කියලා. එයා පූර්වේ නිවාසානුසුති ඥාණයෙන් සත්වයා මැරෙනවා ඉපදෙනවා යා දකිනවා කියනවා. එයා මේ සුගතිය දුගතිය දකිනවා කියනවා. එයා මේ සතර අපායේ අපිට නොපෙනෙන പ്രേත ලෝකයේ භූත ලෝකයේ යක්ෂ ලෝකයේ අසුර ලෝකයේ නිරය එයා සමාධිමත් හිතෙන් දකිනවා කියනවා. එයා මේ සුගතිය සුන්දර දිව්‍යතල සුන්දර බ්‍රහ්මතලවල සත්වයා විඳින්නා වූ සැපය දකිනවා කියනවා. දැකලා එයා ඒ සෑම සංඥාවක්ම අනිත්‍ය වශයෙන් අන්න ඒකත් අනිත්‍යයි කියලා දකිනවා. එයා ඒ චුතූපපාත ඥානය තුලින් දකින්නා වූ සෑම සංඥාවක්මත් ඒ චුතූපපාත ඥානියත් කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්ම කියලා දැකලා එයා රූපාවචර සමාධීන් කෙරෙහි තින තෘෂ්ණාවත් බිඳිනවා කියනවා. සිඳල දානවා. තේන්නා දැන් එයාට බාහිර සංඥා කොතනකවත් නැහැ. තිබේ රූපාවචර සංඥාවේ රූපාවචර සංඥාවත් එයා අනිත්‍ය වශයෙන් දකිනවා කියනවා. ඊළඟට යා අරූපී ධානයන් සාක්ෂාත් කරගෙන අරූපී ධානයනුත් අනිත්‍ය වූ ධානයන් කියලා දකිනවා. අනිත්‍ය වූ සංස්කාරයන් කියලා දකිනවා. එම දකිද්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භික්ෂුවගේ හිත පිහිටන්නේ දිවන තුල කියයි කියලා. එවිට ඒ භික්ෂුව දකිනවා කියනවා මම නිදහස් වුණායි කියලා. මේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකයෙන් මම නිදහස් වුණායි කියලා දැනීම සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපි අරන් යන මාර්ගය පිංගතුනි. පින්ඩපාත චාරිකාවෙන් බැහැරට යද්දී මරණානුස්සතිය දෙනවා. මරණයේ ජීවිතේ ළඟට අරන් දෙනවා. පින්ඩපාතේ කරලා පින්ඩපාතේ අහවර වෙලා ගමට ඇවිල්ලා පින්ඩපාතේ වළඳලා පින්ඩපාත චාරිකාව ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා. ඒ පින්ඩපාත චාරිකාව ප්‍රත්‍යක්ෂා කරලා ඒ තුලින් කුසල් මූලයන් වැඩෙද්දී ප්‍රීති ප්‍රමෝදයට පත් වෙන්න කියනවා. ඒ ප්‍රීතිය පස්සද්ධියක් බවට පත් කරගෙන ඒ පස්සද්ධිය සමාධියක් බවට පත් කරගෙන ඒ සමාධිමත් සිතෙන් මේ සියලු සංඥා ශුන්‍ය කරන්න කියනවා. අවසානයේ පඨවි සංඥාව මතු කරන්න කියනවා. පඨවි සංඥාවත් අනිත්‍ය වශයෙන් දැකලා රූපාවචර සංඥා අනිත්‍ය වශයෙන් දැකලා අරූපාවචර සංඥාවත් අනිත්‍ය වශයෙන් දැකලා මම නිදහස් උනාය කියන සංඥාවත් ඇතිවෙන්නා වූ සංඥාවත් අනිත්‍ය වශයෙන් දැකලා යා නිදහස කරා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ සුන්දර මාර්ගයෙන් අපි බැහැරට යනවා නම් නෝනා ඒ යන මොහොතක් පාසා අපි බුදුරජාණන් වහන්සේට අකීකරු දරුවේ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට අකීකරු දරුවේ බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලෝකෙට උතුම් චතුරාර්ය සත්‍ය මතු කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට විනය කාරණා 227ක් පනවලා මේ ශාසනය සුරක්ෂිත කරලා තිබුවේ ශ්‍රාවක සංඝයාගෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවුවන් පියවරක් පිරිසගෙන් මේ සුන්දර මාර්ගය බලාපොරොත්තු වෙන්නමයි නෝනා. එනිසා සංඝ සමාජයේ අපි ලෝකයට පූර්වාදර්ශ දෙන්න ඕනේ. මොකද අපේ පූර්වාදර්ශයන් ඔස්සේයි අපේ නිවැරදි මාර්ගය ඔස්සේයි මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ නෝනා. අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා කියලා දකිද්දී අපි පුදුමාකාර ආත්ම තෘප්තියක් අපි ලබනවා. අතීතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේලා කෙලෙස් ප්‍රහීන කරලා නිරෝධය කළත් මේ ශාසනය අනේ ආරක්ෂා වෙනවා කියලා දකිද්දි උන්වහන්සේලා පුදුමාකාර ආත්ම තෘප්තියක් ලැබුවා. ඒ තෘප්තිය තුල කෙලෙස් බැසගෙන තිබෙන්නේ නැහැ. අපි පින්ඩපාතේට වදිනවා. පින්ඩපාතේට වදිද්දී නෝනා සමහර ගෙවල් වල දුප්පත් ගෙවල් තියෙනවා. බත් හැන්දක් විතරයි ඒගොල්ල පූජා කරන්නේ. බත් හැන්දක් විතරයි. ඒ බත් හැන්ද පූජා කරද්දී ඒ බත් හැන්ද දකිද්දී අපි තුල පුදුමාකාර ආත්ම තෘප්තියක් ඇති වෙනවා නෝනා. තේන්න. බත් හැන්ද පූජා කළේ ඒ දුප්පත් මිනිස්සේ බත් හැන්දක් පූජා කරද්දී අපි තුල විශ්වාසයක් ඇති වෙනවා.
මේ ශාසනයේ තවත් චිරාත් කාලයක් පවතිනවා කියලා නෝන. චිරාත් කාලයක් පවතිනවා කියලා. ඒ නිසා බක්තෙන්ද පූජා කරපු මිනිස්සයාට දිව්‍ය භෝජනයක් පූජා කරපු මිනිස්සයාට දෙන පිනම අපි දෙනවා. ඇයි මේ ශාසනයේ ආරක්ෂා උදෙසා. ඒ වගේ සමහර ගෙවල් ඉස්සරහට අපි යද්දී ඒ ගෙදර ඉන්න අම්මා දුවගෙන ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අද දෙන්න කිසිම දෙයක් නැහැ කියලා. මං කියනවා වන්දනා කරගන්න කියලා අභිවාදන සීලිස්ස කියලා පින් අනුමෝදන් කරද්දී අපි දන්නවා නෝනා මේ ශාසනයට තව ගොඩක් දුර යන්න පුළුවන් කියලා. මොකද ඒ අම්මා සැඟවෙන්නේ නැතුව දානේ ආනිසංශ පක්ෂය දැකලා සංඝයාගේ ගුණයන් දැකලා ගේට්ටුව ළඟට දෙපා ළඟට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අද දෙන්න දෙයක් නැහැ කියලා. ඇත්තටම නැති නිසායි කිව්වේ. මොකද ඒ ගෙදරත් උදේට යමක් කුයලා නැහැ නැතිකම නිසා වෙන්නේ නැති. ඒතොර නෝනා එවැනි දෙයක් අපි දකිද්දී දිව්‍ය භෝජනයක් පූජා කළාට වඩා ලොකු දෙයක් අපි දකිනවා. අනේ මේ දුප්පත් මිනිස්සයෝ දානේ කෙරෙහි මෙහෙම කැමැත්තක් තාම තියෙනවා නම් Taman උයාගත්ත බත් එකෙන් විතරක් හැන්දක් මේ විදිහට සද්ධාවෙන් බෙදනවා නම් ඒ සමාජය තුල ශාසනයේ තව ඉස්සරහට යන්න ගොඩක් ඉඩ තියෙනවා කියලා. ඒ නිසා ඒ ඉඩ කඩ අපි තව තව ශක්තිමත් කරන්න ඕනේ. ඒ ඉඩ කඩ තව තව අපි විවර කරන්න ඕනේ. ඒ ඉඩ කඩ විවර කරන්න වගකීම තියෙන්නේ මහා සංඝරත්නයටයි. මහා සංඝරත්නයටයි. එහෙනම් මහා සංඝරත්නයේ හැටියට අපි ඒ ඉඩ කඩ වැඩිපුර විවර කරන්නේ කොහොමද? ඒ තියෙනා වූ කටුවකුල් අපි අයින් කරන්නේ කොහොමද? අපේ සුපටිපන්න ගුණය අපි තව තව ශක්තිමත් කරගන්නවා. අපේ උජුපටිපන්න ගුණය අපි තව තව ශක්තිමත් කරගන්නවා. අපේ ඥායපටිපන්න ගුණය අපි තව තව ශක්තිමත් කරගන්නවා. අපේ සාමීචි පටිපන්න ගුණය අපි තව තව ශක්තිමත් කරගන්නවා. මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම උත්මයෙන් අට දෙනා කියන තැනට අපි එනවා. ඒ ආපු තැන නෝනා මොකක්ද අපි ලෝකෙට දෙන්නේ? මොකක්ද අපි ලෝකෙට දෙන්නේ? මේ ලෝකේ මෙන්න ශ්‍රේෂ්ඨ පින්කෙත ඉන්නවා. මේ පින්කෙත උපයෝගී කරගෙන සිත්සේ පින වඩව ගන්න. සිත්සේ කුසල් දහම් වඩව ගන්න. ඒ තුලින් මේ සම්මා සම්බුද්ධ ශාසනය තව චිරාත් කාලයක් ආරක්ෂා කරගන්න උපකාරක ධර්මයන් සකස් කර දීමේ වගකීම භික්ෂූන් වන අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඇකයේ ඉපදුන දරුවෙක් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මේ උතුම් චීවරය දරාගෙන උතුම් උපසම්පදාවන් දරාගෙන ඔබ ලෝභ දේශ මෝහයන් වඩනවා නම් රූපය කෙරෙහි ලෝභසිත වැඩි නම් දේශය කෙරෙහි ලෝභසිත වැඩි නම් මෝහය කෙරෙහි ලෝභසිත වැඩි නම් ඔබ කවදාක්වත් බුදුරජාණන් වහන්සේගේ ඇකේ උපන් දරුවෙක් බවට පත් වෙන්නේ නැහැ. ඔබ මාර්යාගේ ඇකේ උපන් දරුවෙක් බවටයි පත් වෙන්නේ. මාර්යාගේ ඇකේ උපන් දරුවෙක් බවටයි පත් වෙන්නේ. ඔබ බෞද්ධයෙක් කියලා යම් ගිහි පින්වතෙක් ඔබ ලෝභ දේශ මෝහයන් වඩනවා නම් ඔබ රූපය කෙරෙහි වේදනා සංඥා සංකාර කෙරෙහි විඥාන කෙරෙහි ලෝභ සිත් ඇති කරගන්නවා නම් ඔබත් මාර්යාගේ ඇකේ උපන් දරුවෙක්මයි නෝනා. ඔබ ලෝභ දේශ මෝහයන් වඩලා ඔබ මේ මොහොතේ නොදැනුවත් භාවයෙන් කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වල භාවයෙන් මාර්යාගේ ඇකේ උපන් දරුවෙක්ව සිටිනවා නම් කරුණා කරලා ඒ කලල රූපය මේ මොහොතේම ගබ්සා කරගන්න. කරුණා කරලා ඒ කලල රූපය මේ මොහොතේ ගබ්සා කරගන්න. ඒ මාර්යාගේ ඇකේ ඉපදුනේ කලල රූපය ගබ්සා කරන්න ප්‍රතිකාර දෙකක් නැහැ. ඒ කලල රූපය ගබ්සා කරන එකම එක ප්‍රතිකාරයයි. ඒ ප්‍රතිකාරය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ නිසා ඔබ තුල ලෝභ දේශ මෝහයන් වැඩෙනවා නම් ඔබට කවදාක්වත් බුදුරජාණන් වහන්සේගේ ඇකේ ඉපදින භික්ෂුවක් ගිහි පින්වතෙක් වෙන්න බෑ. ඔබ නොදැනුවත් භාවයෙන් ඉපදිලා තියෙන්නේ මාර්යාගේ ඇකේ. ඒ නිසා වහ වහ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන බෙහෙත පාවිච්චි කරලා ඔය කලලය ගබ්සා කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්ස සාමීචි පටිපන්න ගුණය, උජු පටිපන්න ගුණය ආදී වශයෙන් මහා සංඝරත්නය සතු ගුණය අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට තිබෙනවා. නමුත් එවන් ගුණ නොදරන සමහරක් සංඝයා වහන්සේ වෙනුවෙන් පුද්ගලයෙක් කරන්නා වූ දානමය පින්කමකින්
බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද කුසලය අපට අත් වෙනවද? ඒකනේ බුදුරජාණන් වහන්සේ සංඝයාරමුණු කරන්න කියන්නේ අපිට කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට කියනවා සංඝයාරමුණු කරන්න කියලා. එතකොට දැන් ඔබලා සංඝයාරමුණු කරන්න කියද්දී ඔබ සංඝයාගේ සුපටිපන්න ගුණය ගැන හිතන්න එපා. සංඝයාගේ උජුපටිපන්න ගුණය ගැන හිතන්න. සංඝයාගේ නායපටිපන්න ගුණය සාමිජිපටිපන්න ගුණය ගැන හිතන්න එපා. ඔබ මුලින්ම සද්ධාවන්තෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේට කීකරුලා සංඝයාගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිජිපටිපන්න ගුණය හොයන්න යන්නේ නැහැ. ඒ ගුණයන් හතරයි ති අපිට. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඝයාවන ඔබ උදේ පාන්දර නැකිටලා. අන්න බුදුරජාණන් වහන්සේ අපිට දෙනවා කාලසටහනක්. බුදුරජාණන් වහන්සේ කාලසටහනේ දේශනා කරනවා රාත්‍රී පළවෙනි යාමේදී සක්මන් කරමින් සිතේ ඇතිවෙන්නා වූ කෙලෙස් පිරිසිදු කරගන්න කියලා. තේන්නාද? සමත විදර්ශනාවෙන් හිතේ ඇතිවෙන්නා වූ කෙලෙස් ප්‍රහීණ කරගන්න කියලා. රාත්‍රී මැදම යාමේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා. අලුයම් යාමේදී අවදි වෙලා ආයිමත් සක්මණෙන් සමත විදර්ශනාවෙන් සිතේ කෙලෙස් පිරිසිදු කරගන්න කියනවා. ඒ සිතේ කෙලෙස් පිරිසිදු කරගෙන දවස ආරම්භ කරන්න පෙර ආතුව අන්න බුදුරජාණන් වහන්සේ අපිට කියනවා ඔබ තුල සකස් වෙන්නා වූ සුපටිපන්න ගුණය ප්‍රත්‍යක්ෂා කරන්න කියලා. මා සුපටිපන්න ගුණය තුලදී ඉන්නේ. මා කාමයන්ට ලොල් වෙලාද, මා කාමයන්ට බැඳිලාද, මං කාමයන් මගේ කරගෙනද, මම ගිහි ජීවිතේ දාලාපු දේවල් අයිති කරගෙනද ඉන්නේ? ප්‍රත්‍යක්ෂා කරනවා. එයා ප්‍රත්‍යක්ෂා කරනවා මං උජුපටිපන්න ගුණය තුලදී ඉන්නේ. මම ආර්ය ෂ්ටාංගික මාර්ගයේ නිවන් ඍජු මාර්ගය වෙන ආර්ය ෂ්ටාංගික මාර්ගය තුලදී ඉන්නේ කියලා තමා තුලින් එයා ප්‍රත්‍යක්ෂා කරනවා. අන්න එයා ප්‍රත්‍යක්ෂා කරනවා එයා තුල ඥායපටිපන්න ගුණය තියෙනවද කියලා. මම මේ ආර්ය ෂ්ටාංගික මාර්ගය උපයෝගී කරගෙන සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් සම්මා ඥානයන් ලෞකික ලෝකෝත්තර ඥානයන් ඇති කරගත්තාද කියලා අන්න එයා හිතනවා. එයා හිතනවා මං ධර්මයක් දේශනා කරද්දී මගේ මේ සාමීචි පටිපන්න ගුණය සකස් උනේ සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය වෙලාද මේ සාමීචි පටිපන්න ගුණය තියෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂා කරනවා. එයා ප්‍රත්‍යක්ෂා කරද්දී දකිනවා දෙයියනේ මාතුල සුපටිපන්න ගුණය නැහැ, දුර්වලයි. මම කාමයන්ට ලැබී, මම කාමයන්ට ලොල් වෙලා, මම ගිහි ජීවිතේ දාලාපු දේවල් මෙන්න ආයිමත් රැස් කරනවා. මම සල්ලි එපා, බැංකු ගිණුම එපා කියලා ගෙදර දාලාවේ. මම ගෙවල් දොරවල් එපා කියලා ගෙදර ගමේ දාලාවේ. ඉන් යාළුව එපා කියලා ගමේ දාලාවේ. මම සැප සම්පත් එපා කියලා දාලාවේ. යාන වාහන එපා කියලා මං දාලාවේ. දෙයියනේ මේ සියල්ලම දැන් මල් ළඟ තියෙනවා. සුපටිපන්න ගුණය දුර්වලයි. ප්‍රත්‍යක්ෂා කරනවා. තමා කෙරේ අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරේ ගරුත්වයෙන් ප්‍රත්‍යක්ෂා කරනවා. එයා ප්‍රත්‍යක්ෂා කරනවා මාතුල උජුපටිපන්න ගුණය තියෙනවද? මම සම්මා දිට්ඨිය පිළිගන්නවද? මාතුල සම්මා සංකප්පයන් තියෙනවද? අනේ මට කේන්ති යනවනේ. මම අනුන්ට සිත් රිදවනවනේ. අනුන්ට මං චෝදනා කරනවනේ. අනුන්ට මං වැරදි පටවනවනේ. අනුන්ව මං විවේචනය කරනවනේ. සම්මා සංකප්පයන් දුර්වලයි. අන්නයා උජුපටිපන්න ගුණේ දුර්වලභාවය දකිනවා. එයා ඥායපටිපන්න ගුණේ දුර්වලභාවය දකිනවා. දෙයියනේ මං ඇති කරගත්ත ඥානයක් නැහැනේ. මඩ චුතූපපාත ඥාන පූර්වේ නිවාසානුසී ඥාන දිව්‍යසෝත දිව්‍ය චක්කෝ මේ කිසිම ඥානයක් මං ඇති කරගෙන නැහැ. මං සෝවාන් සකෘදාගාමි අනාගාමි විදර්ශනා ඥානයන් ඇති කරගෙන නැහැ. ප්‍රත්‍යක්ෂා කරනවා. ප්‍රත්‍යක්ෂා කරනවා. ඒ නිසා මම සුපටිපන්න ගුණයට යන්නේ නෑ. දැම්ම මම සුපටිපන්න ගුණයට ගියොත්, මම ලෝකයාට ධර්මය කියන්න ගියොත් මට මේ සියල්ල අහිමි වෙනවා. ඒ නිසා මම රුක්ක මූල ගතෝවා, සුඤ්ඤාර ගතෝවා, ආරණ්‍ය ගතෝවා, තමාගේ කටයුත්ත තමා සිද්ධ කරගන්නවා. එතකොට නෝනා සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිජිපටිපන්න ගුණය ගිහි අයට අදාළ කාරණයක් නෙමෙයි. ඒ කාරණා හතර ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ මහා සංඝරත්නය වෙන අපි. ගිහි අය ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ
අනේ මම අතීතේ වැඩ සිටියා වූ කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් පැවතෙන්නා වූ ඒ ආර්ය මහා සංඝ රත්නයට මාගේ දානීය පූජා වේවා කියන අර්ථයමයි නෝනා සාදු 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 ඔබ වහන්සේට නිරෝගී සුවයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමින් වහන්සේ